ආනේ මගේ දෙවියෝ 이르දීන් වැඩලා සාදු සාදු සා වසුන්දරෝ ඔ මයි දෙවියෝ දෙනිය මට ඇඟ සෝදා ගැනීම සඳහා උණු පැන් ටිකක් සෝදානම් කරව හොට් වෝටර් හරි 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 මේ දැන් දෙනවා මේ දැන් උණු කරලා දෙනවා මයි දෙයියෝ දැන් දෙන්න හොට් වෝටර් වසුන්දරා මටත් උණු පැන් ටිකක් තිබුණා නම් හොඳයි අනේ මේ තමුසේ අර ගිහලා නිදෙන් වතුර බාදේ දෙක තුනක් ඇද්දගෙන නා ගන්නවා කොයි මට වද දෙන්න නේතුවා අනේ මටත් වෙච්ච දෙයක් මං හිතන්නේ මට මේ දවස්වල රාහු ගියපලේ ඒකයි මේ බටකොල කවන්නේ කමක් නැහැ මට උදව් කරන එඩ්වඩ් හරි මේ දවස්වල දිව්‍ය සැප විඳිනේ ඒ මතේ මෑණියනි කුමක්ද මේ කල්පනා මං කල්පනා කළේ මට කවදා දඹදිව චාරිකාවක් යන්න ලැබෙයිද කියලා ඕක කල්පනා කරන්න දෙයක් දෙයිය වියදම් කරනවා නම් මයි මොකෝ අනේ දෙයියන්ගේම පිහිටයි हरिद මේක නම් පුදුම මනුස්ස ලෝකයක් මේ මිනිස්සු තමන්ගේ පවුලේ උදවියත් රවට්ට රවට්ටන ජීවත් වෙන්නේ එක අතකට අර යක්ෂ ගෑණිගෙන් බේරිලා මේ විදිහට මෙතන නිදා ගන්න ලැබිච්ච එක ලොකු වාසනාවක් තාත්තේ पुते ताता आ आओ क्या ने पुते देवियों मामा डी केर मावे पांतीये एक्विनिया कर देना एक्विनिया आ आ पुता गियपार पांतीये की विनिया द आईयो ताते का कौन मतकने तो मंग अंते में आने आ उन्हें पुता अंते में आने मटे एक मतकने तो गया आने होंदाई मान देवियों मामा डी केर ला मुका करे कर ला देने बालन नांगो හැබැයි පුතේ ඔය දෙයියන්ගේ පිහිටෙන් විභාග පාස් කරනවට වඩා පුතාගේ උත්සාහයෙන් මහන්සියෙන් හොඳට පාඩම් කරලා විභාග පාස් කරන එක තමයි පුතේ හොඳ ආ දැන් පුතා ගිහිල්ලා බයිය කියන්න හනේ හනේ ඒ ළමයා හිතාගෙන ඉන්නේ පන්තියේ හැමදාම පළවෙනියම වෙන ළමයා දෙයියන්ගේ පිටින් එක කරනවා කියලා. දැන් ඉතින් දෙයියනේ කියලා දෙයියෝ ආපහු යන්න කලින් කරගන්න තියෙන සේරම දේවල් කරගෙන जीवते ऐदकुद ठीक है रगान मोने है भाई तिंग अपे पावल एक का तमाई बेरी ये गैनी तो वोने किकली मारल हरी रात्तरम भी तेरी गान ने माला पहला अपे गैनी मनोहरी मावा गान दोन ला तमाई में मारे दुरट गहने अरे अत दी कटका पल बुदी नहीं
मुंगड़ी चमारो को महत ऐतुलट एन ना नेगनी है दोर अगुलुला ने මට දෙයියොත් එක්ක ටිකක් තනියෙන් කතා කරන්න ඕනේ. ඒ වුණාට එහෙම තමන්ගේ ස්වාමියා එළියේ නිදින අතරේ තනිකඩියක් ඉන්න කාමරයට ඇවිල්ලා තනියෙන් කතා කර කර ඉන්න එක අතිවාසාව තමතගෙනවා. හෙළ කුල කතකට එතරම් සුදුසු නෙවෙයි නේද නැගණිය? විකාර දෙයෝ පාලන විදිහටමයි හිතන්නේ මේ දෙයෝ මයි දෙයෝ මේ මයි දෙයෝ මට කාර් එකක් මවලා දුන්නා වගේ ලොකු වත්තක මාලිගාවක් වගේ ගෙයක් මවලා දෙන්නකෝ දෙයි माय देयो दे कियला मैं मंग आवे देनवा नेद मालिगावक वगे गेयक मगे अम्मे मिमी लुकुवत्तक मालिगावक वगे देयक ओ मे ए वितरक नेवे तव बडु मुट्टु तोने ए कियाने एलसीडी टीवी एकक एक अंगल 72 वेन्न ओने एहेम नत्तम हरि नै तव मे पेंट्री कबर्ड एतुकोट मे बुरुताल मारियाक तेक वलिन पुटु सेट ඒ වගේ ඒ හැම තැනටම ගැලපෙන මේ බඩු මුට්ටුත් ඒ එකම මවල ඕනේ හොඳේ දෙයිනේ මේ අහන්න නැගණිය අනේ මට වසු කියන්න මයි දෙයියෝ වසු නෙවෙයි වසූරිය ඈ නෑ 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 නැගණිය මම මේ කියන්න ගියේ මොන දේ මෙව්වත් මේ ලොකු ඉඩමක ලොකු ගයක් මවන එක ලේසි නෑ මේ ඒ අයියනේ දැන් මං ලොකු වත්තක ලොකු ගයක් මැව්වා කියන්නකෝ දැන් ඒක කාගේ ඉඩමද තියන්නේ මේ හැමත් එකක්ද එතකොට මගේ දෙයි මට ගයක් මවලා දෙන්නේ නැහැ එහෙම කොහොමද කරන්නේ අනුන්ගේ ඉඩමක ගයක් මැව්වොත් ඒ ඉඩම මිනිස්සු ඒකට අයිතිවාසිකම් කියයි ආ හරි 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 දැන් මගේ දෙයිට එහෙම කරන්න අමාරුයි නම් මෙහෙම කරන්නකෝ දැන් ලොකු වත්තක් ගන්න මට මේ කෝටි ගානක මේ සල්ලි මවලා දෙන්න පුළුවන් නේ එහෙනම් කෝටි ගානක් සල්ලි මවලා දෙන්න එහෙම පුළුවන් නේ හරිනේ දෙයි කෙල්ල මෙහා පං කෙල්ල මං ආසයි මට කෙල්ල කියනවනම් හරි 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 කෙල්ල මට කෝටි ගානක් වුණා සල්ලි මවන්න පුළුවන් ඉතින් මවන්නකෝ මගේ දෙයි මවන්න හා එහෙම සල්ලි මෙව්වම මොකද වෙන්නේ කියලා දන්නවද රට කාර්තිකේට ඒකට ඉතින් තවත් මොනවා වෙන්නද වෙන්න ඕන හරිය ඉතින් වෙලානේ තියෙන්නේ නැගණිය මම කෝටි ගණන් මුදල් මැව්වොත් වෙන්නේ රුපියල බාල්දු වෙන එක අයියෝ ඔය රුපියල බාල්දුනට අපිට මොකද ආ ඔය කොරෝනා කාලේ අපේ මිනිස්සුන්ගේ රස්සාව නැති වුණා හා ගෙදරට වෙලාමයි හිටියේ කන්න බොන්න නැතුව අපි එක එකට බාල්දුනා එකෙක් ආවද අපේ දුකසෙප බලන්න
කවුරුත් ආවේ නැහැ. ඉතින් ඔය රුපියල බාදුනට අපිට මොකද? හරි හරි හරි. මම කෝටි ගණන් නෙමෙයි. ඉඩමක් ගන්න සරලන මුදලක් මම අවලා දෙන්නම්. හැබැයි හෙට උදේ. අනේ දෙයි. හෙට උදේ වෙනකන් ඉන්න බෑ දෙයි. අනේ ඉවසන්න බෑ දැම්ම මවන්නකෝ. මල කෙලියයි. මේකේ මාව අමාරුයි දානවනේ. දැන් කොහොමද සල්ලි මවන්නේ? දියෝ නම් අරේ කට අරගෙන බුදි නැගිනේ ආ මම කාන්තාවන් ඉදිරියේ පමණක් සල්ලි මවන්නේ නැහැ. ඒකට සාක්ෂි වශයෙන් මිනිහත් ඉන්නවනේ. මිනිහා. ඔව් මිනිහත් ඉන්නවනේ. හෙට උදේ මිනිහා නැගිට්ටහම මම මිනිහා ඉස්සරහා සල්ලි ටික මවලා දෙන්නම්. අයියෝ හරි 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 කමක් නැහැ ඉතින් හරි කරමුකෝ. හා चले මම තමයි එඩ්වර්ඩ්. ඊරේ නිදි මරලා පාන්දර ජාමි නිඳ ගියේ. මේ සද්දය ඇහිලා උඩ ගිහිල්ලා හැරුණේ. ඔන්න එඩ්වර්ඩ් සහෝදරයා මේ පාරත් මාව පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. ගෙදර තියෙන කතිර තුනම මට ඕනේ. ඈ ඒ කුමකටද? ඒ මොකටද කියලා අහන්නේ? මේ එඩ්වර්ඩ් මල්ලි මැරිලා උපන්නද? ඈ දැන් නිකන් හිතලා බලන්න අවුරුදු 26ක් අවුරුදු 26ක් මම මේ ගමේ ඉන්න එකම දේශපාලඥයා. मंत्री Milton මල්ලිගේ ගම්පලත කොහෙද ඉතින් අපි කාට කැස්ද කිලි අහා එහෙමද මේ ඒක නෙමෙයි මුකුම ඉඩ අසනීපෙන්ද මිනිහට රස්සාව නැති වෙච්ච දවස් ඉඳන් පොඩ්ඩක් අප්සෙට් එකීනේ රස්සාවල් රස්සාවල් නම් මොනවද මල්ලි අපි දිනුවා කියන මේ ඇඩ්ඩලා ගොඩ ඈ මේ ඇඩ්ඩලා ගොඩ මේ මම මොකක් කරේ විද්‍යාල ලෑස්ති කරලා දෙන්න ගෙදර ඉඳන්ම පෙරා ගන්න මං chance කරන් දෙන්නම් කොනේ පොලිසියෙන් පයින් නැතිනේ දන්නවනේ ඒ වැඩ ටික අපිට ලෑස්ති කරලා දෙන්න පුළුවන් මං ඒ වැඩේ කරලා දෙන්නම්කෝ ඈ අනිවාර්යෙන් කරලා දෙනවා ඈ මේ එහෙනම් අපි ගියා එහෙනම් ආයුබෝවන් ආයුබෝවන් අපි ගිල්ලෙන්න අපේ මන්ත්‍රීතුමාට ජය වේවා අපේ ඇමතිතුමාට ජය වේවා අපේ මන්ත්‍රීතුමාට ජය වේවා අපේ අනාගත ඇමතිතුමාට මොන මගුලද බං ඒ අපේ ගමෙන් දේවතාවා පාර්ලිමේන්තුවට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී දේවතාවක්ම පාර්ලිමේන්තු ගියා නම් ඇයි මේ තුන්වෙනි පාරට ඡන්ද ඉල්ලන්නේ පළවෙනි පාරම තෞතිසාවක් කරන්න තිබුණනේ මොකෝ නැත්තේ පළවෙනි පාරම තෞතිසාවක් කරා හැබැයි ගම නෙවෙයි මිනිහයි ගෙදර දෙවෙනි පාර මිනිහා තෞතිසාවක් බවට පත් කරේ මිනිහාගේ දෙවෙනි ගෑණිගේ ගෙදර දැන් එතකොට තුන්වෙනි පාරවත් ගම තෞතිසාවක් කරයිද ඔව් තුන්වෙනි පාර නම් කරන්න වෙනවා නැත්තම් මිනිහට ඉන්න වෙන්නේ අවීචි මහා නරකාදී දැන් ওই මිනිහා දන්නවද තෞතිසාවක් කියන්නේ මොකද්ද කියලාවත් ඔය කැඩිච්ච පාරක් දෙකක් හොයාගෙන පින්සල් එකකින් තාර ටිකක් ගන්නවා ලයිට් කණු දෙක තුනක් දාලා ඊවල් හත අටකට ලයිට් දෙනවා පින් ලින්දක් දෙකක් විවෘත කරනවා මල ගෙදරකට හොට දාලා ආයෙ බුවන් කියනවා
ඔන්න ඔය ටික කරාම අපේ ගමේ ඉන්න මේ බූරුන්නට හිතන්නේ මේක තව දිසාවක් කියලා. මේ අහපන් එඩ්වඩ් බයි එඩ්වඩ් මන් දෙයියෝ මතක තියාගන්න. ඕ මගේ දෙකුණ මාරු වෙනවා මෙව්ව අහපුවාම. තව දිසාව කියන්නේ අපේ ලෝකේ. උඹ හිතනවද මේ පාරකට තාර පොඩ්ඩක් ගාව පළියකට මල ගෙදරකට හොම්බ දාලා ආයිබෝවන් කිව්ව පළියට ගම තව දිසාවක් වෙයි කියලා. උන් හිතෙන් හිතන් ඉන්නේ එහෙම තමයි. උන් කිසිම ලැජ්ජාවක් නැතුව උන් හැමදේම අපිව රවට්ටනවා. අපිත් ඉතින් ලැජ්ජාවක් නැතුව හැමදේම උන්ට රවටෙනවා. මේ එඩ්වඩ් මොකද අනේ කරන්නේ? මේ මූණකට හොදගෙන දෙයියොත් එක ඇඳුම් මාරු කරගෙන එන්න මේ තේටි ගබොණ්ඩ. මායි දෙයියට තේටි ගහත් ඇති. මට බෑම් පැහැට ඇඳුම් මාරු කරලා එපා වෙලා තියෙන්නේ බං. දැන් මාරු කරන්න ඇඳුම් තියනවද? ආයෙ නැහැ. මම පස්සේ බෙදාගෙන කන්න. කොහොමද දැන් බෙදාගෙන කනවා විතරක් නෙවෙයිනේ අදගෙන නානවනේ. මේ මයි දෙයියෝ අර මේ ඊයරෑ මං අර කියපු කාරණාව මතකද? මොන කාරණාවද? අනේ දෙයියනේ මේ ඉඩමක මාලිගාවක් වගේ මේ ගෙයක් හදන්න මේ සල්ලි සල්ලි ඔව් නැගනිය ආවෝ මතකයි 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 සල්ලි නුඹ ආයෙ පාරක් දෙයියන්ගෙන් සල්ලි ඉල්ලුවද නැතුව අපි හැමදාම ඉතින් මේ ගුබ්බය මසරින්ගගෙන ඉන්නද කියන්නේ මායි දෙයියෝ පොරොන්දු නා මට ඊර මේ ඔයා ඉදිරි පිට මේ සල්ලි මවලා පෙන්නනවා කියලා නේද මායි දෙයියෝ ඇත්තද දෙයියනේ මේ කියන්නේ ඔව් 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 මම පොරොන්දු වුණා ඒත් නැගනිය මා එසේ කළොත් ඒ රටේ ආර්ථිකයට හොඳ නෑ රටේ ආර්ථිකය සහ උද්දමනේ වැඩි විය හැක දෙවියෝ සල්ලි මැව්වත් සල්ලි අච්චු ගැව්වත් ඒක හොඳ නැත්තම් හොඳ නෑ ඔය දේවල් නම් ඉතින් මන් දන්නේ නෑ දෙයියෝ මේ මට නම් ඕනේ සල්ලි විතරයි නැගනිය එසේ නම් ඔබ කාමරයට ගොස් අල්මාරිය බලන්න එහි සල්ලි නැවි ඇත ඔය ඇත්තමද මා දෙයියෝ අනේ මොකද ඉඳාගන්න අනේ මා දෙයියෝ උම්මා උම්මා අනේ අනේ මගේ දෙයියෝ මාව දැන් බේරගනි හැකි තරම් ඉක්මනට අර අල්මාරිය සල්ලි ටික මාව බා බෑ 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 අද නම් සල්ලි මවන්න බෑ එමුද අද බැරි මොකද අද බැරි මොකද මං කල්නු උඹේ ගෑනට සල්ලි මවලා දුන්නා කාර් එකක් මවලා දුන්නා කෝ සෑහීමකට පත් වුණාද ඒක එහෙම තමයි ගෑනු කියන්නේ එහෙමම තමයි ඉතින් ජීවිතේට සෑහීමකට පත් වෙන්නේ නැහැ මචං දෙයියෝ මං සල්ලි ටිකක් මවපන් අද නම් සල්ලි මවන්න බෑ අර කිව්වා වගේ උඹලගේ ආර්ථිකයේ උද්දමනයට ඒක බලපාන්න පුළුවන් මේ සමයන් කතා කරන්න එපා අපි දැන් නරකලා නැ කුණු වෙලා ඉන්නේ ඉක්මනට සල්ලි මවවම් නැත්නම් අර ගෑණි මම මරාගෙන කයි හා හා මවන්න මවන්න අම්මෝ අම්මේ මොකද ඒ හිච් සද්ද ඒ ඇහුනේ උඹේ ගෑණි කලන්තේ හිටලා වැටෙන සද්ද අනේ මම ගෑණි කලන්තේ දාලා වැටුණාද මම පොඩ්ඩක් බලන්න
නුඹ කලබල විය යුතු නැහැ. නුඹේ ගෑණි අදගෙන වැටනේ කණ්ඩ නැතුව කලන්ත හැදිලා නෙවෙයි. මුදල් විශාල ප්‍රමාණයක් එක වරදක. ඒ නිසා නුඹ කලබල විය යුතු නැහැ. නුඹ යම් මාත් සමග. ඇයි නැගිටි තවත් හිටි. මොකද්ද වසුන්දරියේ? අලගෝණියක් වැටුණා වගේ සද්දයක් ඇහුනේ. මේ මොනහත් තිලකක් කියලාද මේ කිට උදේ පාන්දරම දෙයනේ වසුන්දරියේ වසුන්දරියේ කතා කරපන්කෝ වසුන්දරියේ කොල්ලෝ එඩ්වඩ් කොහ මේ වරෙන්කෝ පුතේ තාත්තකෝ තාත්තා ගියා දෙවි මම්මත් එක්ක ස්පයිඩර්මෑන් සෙනම් කරන්න මොන මගුලක ගිහිල්ලාද මන් දන්නේ මේක වසුන්දරියේ වසුන්දරියේ උඹට මොකද උනේ කියපන්කෝ කතා කරපන් කතා කරපන් වසුන්දරි අනේ කතා කරපන්කෝ මොකද උනේ पुते, वो वातुरे कांगे